ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් දිනෙන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයින් මෙලෙස ආරම්භ වන්නේ මම යුගන්ති මයුරකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල මෙරට කොවිඩ් ආසාදිතීන් සංඛ්‍යාව තව දුරටත් ඉහළ යයි 24 සහ 25 යන දෙදින රට පුරාම ඇඳිරි නීතිය කොළඹ සහ ගම්පහට ඇඳිරි නීතිය අඛණ්ඩව සෞඛ්‍ය උපදෙස් වලට අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පොසොන් උත්සවයේ සැමරීමට අවසර පීඩාවට පත්ව සිටින ජනතාවට මූල්‍යාධාරයක් ලබා දිය යුතු බවට ප්‍රථමයෙන් යෝජනා කළේ අපි සමගි ජනබලවේගයේ නායක සජිත් කියයි ජූනි මාස 20 වනදා මැතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් නොපමාව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන්න නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි ආනයිනික විශේෂ වෙළඳ භාණ්ඩ රසක බදු ඉහළට දැන් පුවත් සවිස්තරව අද සිට ක්‍රියාත්මක වන පරිදි ආනයිනික ආහාර ද්‍රව්‍ය රසක විශේෂ වෙළඳ භාණ්ඩ බදු සංශෝධනය කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා යන්ව භාණ්ඩ රසක ආනයිනික විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ කුස් තිබෙනවා මාස හයක කාලයක් සඳහා බලපෑවතුන පරිදි ආනයනය කිරීම ආහාර ද්‍රව්‍ය රසකට අද සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා තිබෙනවා. ඒ අනුව දෛනිකව භාවිතා කරන භාණ්ඩ රසකටද මෙලෙස විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති අතර ඒ හේතුවෙන් භාණ්ඩ මිල ගණන් ඉදිරියේදී ඉහළ යා හැකි බවයි ව්‍යාපාරිකයින් පෙන්වා දෙන්නේ. ඒ අනුව මයිසුරු පරිප්පු, අර්ථාපල්, රතුළුණු, ලොකුළුණු සහ සැමන් සඳහාද විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා ඇති අතර යෝගට්, ඇපල්, දොඩම් සහ මිදි ඇතුළු භාණ්ඩ වර්ග රසක් සඳහා අද සිට ක්‍රියාත්මක වන පරිදි විශේෂ වෙළඳ භාණ්ඩ බදු ඉහළ දමා තිබෙනවා. ඒ අනුව යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 800ක් ලෙස පනවා තිබෙනවා. අර්ථාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක්, රතුළුණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක්, සුදුළුණු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනව ඇති අතර කොණ්ඩ කඩල සඳහා රුපියල් 5ක බද්දක්ද පනවා තිබෙනවා. පියලිකල මයිසූර් පරිප්පු රතු සඳහා රුපියල් 10ක බද්දක්ද, කහ පරිප්පු සඳහා රුපියල් 5ක් මෙන්ම පියලිකල කහ පරිප්පු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 10ක බද්දක් පනවා තිබෙනවා. අලුත් දොඩම් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 125ක්, වියලි දොඩම් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 125ක්, අලුත් මිදි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 200ක්, වියලි මිදි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 200ක් වශයෙන්ද විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මකයි. රටින් කිලෝග්‍රෑමයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පනවා තිබෙන්නේ කිලෝග්‍රෑමයට රුපියල් 100ක් ලෙසයි. වියලි කුඩු නොකළ හා නොඇඹරු මිරිස් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 100ක්, වියලි කුඩු කළ හෝ ඇඹරු මිරිස් සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 125ක්, බඩඉනකු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 25ක්, රට කජු සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 220ක් වශයෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක වන අතර මාගරින් අනිකුත් මේද ප්‍රතිශතය 80% හෝ ඊට වැඩි නම් කිලෝග්‍රෑමයට රුපියල් 650ක බදු ක්‍රියාත්මකයි. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද සැමන සඳහා කිලෝග්‍රෑමයකට ක්‍රියාත්මක වන්නේ රුපියල් 100ක් ලෙසින්. එවෙන්ම බීට් සීනි කිලෝග්‍රෑමයට රුපියල් 50ක්, උක් සීනි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 50ක් මෙන්ම අනිකුත් උක් සීනි සඳහා කිලෝග්‍රෑමයට රුපියල් 50ක් වශයෙන්ද වෙළඳ භාණ්ඩ බද්ද අද සිට ක්‍රියාත්මකයි. මේ අතුරු තවත් භාණ්ඩ විශාල ප්‍රමාණයකට විශේෂ වෙළඳ භාණ්ඩ බදු අද සිට ක්‍රියාත්මකයි. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලින්ගේ සංඛ්‍යාව 1060 දක්වා ඉහළ ගියා. ඒ අද දිනේ නව ආසාදිතයන් 5 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඊයේ දිනේ තුල නව ආසාදිතයින් 27 දෙනෙකු හඳුනා ගැනීමට මෙරට සෞඛ්‍ය අංශය කටයුතු කළා. ඊයේ දිනේ තුල හඳුනා ගැනුණු නව ආසාදිතයින් 27 දෙනාගෙන් 15 දෙනෙකු ඩුබයි සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනට ලක්වමින් සිටි පුත්කලින් වන අතර තවත් පුත්කලෙකු කුවේට්හි සිට පැමිණ නිරෝධායනට ලක්වී සිටි පුත්කලෙක්. එමෙන්ම ඊයේ හඳුනාගත් ආසාදිතයින් 27 දෙනාගෙන් 11 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්.
අසදිත පුත්කලින් අතරින් දහස දිනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ පුත්කලින් සංඛ්‍යාව 620ක් දක්වා ඉහළ ගියා. පුත්කලින් 426 දිනෙකු වෛරසය අසාධනීය වීම හේතුවෙන් තවදුරටත් රෝහල් වල වෛද්‍ය අධීක්ෂණයේ යටතේ පසුවනවා. ප්‍රවණ්‍යරචි මහත්මිය අගරදුකුරු මල්කම් කඩිනල් රංජිත් හිමිපාණන් කොළඹ අගරදුකුරු මෙතුරේදී පසුකේදා පැහැදුවා. පවතින COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ රට පේවරින් පේවර විවෘත කිරීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජේ කර්ණා වූ ඉදිරි සෞඛ්‍ය ආරක්ෂිත පේවර සහ ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමට සහ ආගමික නායකයින්ගේ උපදෙස් අදහස් සහ ආශිර්වාද ලබා ගැනීමේ අරමුණෙන් මෙම හමුව සිදු වී තිබෙනවා. මෙතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු දිගටම ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. මැයි 24 වන ඉරිදා සහ 25 වන සඳුදා දෙදින දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. කොළඹ සහ ගම්පහ හැර සසු දිස්ත්‍රික්කවල හෙට රාත්‍රී 8 සිට බලාත්මක වන ඇඳිරි නීතිය මැයි මාස 26 වන අඟහරුවාදා උදේ 5ට ලිහිල් කෙරෙනු ඇත. මෙම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මකව පවතිනවා. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රට පුරා පොසොන් සැමරුම් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. යාක්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරණියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. සෞඛ්‍ය උපදෙස් අනුව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රට පුරා පොසොන් උත්සව සැමරුම් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. පොසොන් උත්සවයේ පැවැත්වීම සම්බන්ධයෙන් නග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹුණා. කොවිඩ් වසංගත තත්ත්වය මෙවැනි විට සෞඛ්‍ය අංශ පාලනය පවතින හේයින් දුරස්ථභාවයේ රැකිනන්දමින් මෙවර පොසොන් පොහොය දින සීල ව්‍යාපාරය පැවැත්වීමටද තීරණය වුණා. ආරෝග්‍ය පරමාලාභා තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය අනුරාධපුර මිහින්තලේ මැදමළුවේදී පැවැත්වෙනවා. ඒ අනුව මිහින්තලා පුදබිමේ පැවැත්වෙන රාජ්‍ය පොසොන් උත්සවය අටමස්ථාන ආශ්‍රිතව සහ සිතලපව්ව මුල්කිරිකල තිස්ස මහරාම විහාරස්ථානවල පැවැත්වෙන පොසොන් පින්කම් ද ඇතුළුව රට පුරා පැවැත්වෙන පොසොන් පින්කම් වෙනත් වර්ෂවල මෙන්ම පිරිත් සජ්ජායනා, හේවිසි පූජා, කප්රුක් පූජා සහ මාතා ආයතනවල අනුග්‍රහය ඇතිව ආලෝක පූජා පැවැත්වීමද සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පමණක් සිදු කෙරෙනවා. අවදානම් පිරිස ලෙස සැලකෙන යම් යම් රෝගී තත්ත්වයන් පවතින අය හා වයස්ගත පිරිස සීල ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමෙන් වළකින ලෙසද මෙහිදී සෞඛ්‍යංශ අවධාරණය කළා. සමගි ජනබලවේගයේ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ශ්‍රී ලංකා අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටකොට ධම්මාවාස මහානා හිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත කොටුකොඩ ධම්මාවාස මහානාහිමිපාණන් වහන්සේ බැහැදකීමට අද හිටපු විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා උන්වහන්සේ වැඩ සිටින ගල්කිස්සේ පේටි ශ්‍රී ධර්මපාල ආරාම විහාරස්ථානයේ පැමිණියා. මේ අතර යුනිසෙෆ් සංවිධානයේ ශ්‍රී ලංකා විශේෂ නියෝජිත ටීම් සටන් මහතා අත සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී විශේෂ සාකච්ඡාවක නිරත වුණා. මෙහිදී සෞඛ්‍යමය කරුණු රැසක් පිළිබඳව සාකච්ඡාවට ලක් වූ අතර ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් සැකසීම සඳහා මුලපිරීම වෙනුවෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනරත්න මහතා ඇතුළත් තුසිතා විජේමාන මහත්මිය, කවින්ද ජයවර්ධන මහතා ඇතුළු කමිටුවකට මෙහිදී පැවරුණා. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකටද සහභාගී වුණා. රටේ ජනතාව දැනගත යුතුයි, ප්‍රථමයෙන්ම රටේ ජනතාවට මූල්‍ය ආධාරයක් ලබා දිය යුතුමයි කියන යෝජනාව ගෙනාවේ අපි. ඒක ජනතාව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරපු යුතුකමක්, වගකීමක්, රාජකාරියක් හැටියටයි අපි දකින්නේ. සත්‍ය වශයෙන්ම අපි ඉල්ලීම් කරේ හැම පවුලකටම ලබා දිය හැකි උපරිම මුදල ලබා දෙන්නේ. නමුත් පවතින මූල්‍ය වාතාවරණය තුළ හතර දෙනෙක් ඉන්න පවුලකට අඩුම ගානේ 20,000ක්වත් තමන්ගේ ආහාර අවශ්‍යතාවය සම්පූර්ණ කර ගැනීම සඳහා ලබා දෙන්නේ කියන එක අපි යෝජනා. රජය ඒ යෝජනාවට සමන් දීලා 20,000ක් දෙන්නේ කියනකොට එයින් 5,000ක් පමණක් ලබා දීලා තිබෙනවා. දැන් මේ මාසේ ක්‍රියාත්මක කරන්නට යන්නේ පවුලකට 5,000 යන ප්‍රතිපත්තිය යට. අපි මේ අවස්ථාවෙත් කියනවා 5,000 කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ක්‍රිකට් ක්‍රීඩාංගන සැලසුම් කරන්නට විශාල මුදලක් කැප කරන්නට පුළුවන් නම්, අධිවේගී මාර්ග නිර්මාණය කරන්නට කෝටි ගණන් ණය ගන්නට පුළුවන් නම්, ජාත්‍යන්තර
රටේට ගිහිල්ලා පාරවල් හදන්නට ණය ඉල්ලන්නට පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ රටේ හැම පවුලකටම 20000 ගානේ ලබා දෙන්නට රජයට හැකියාව තියෙන්නට ඕන. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සහ ජූලි මාස 20වනදා මහ මෙතිවරණයේ පැවැත්වීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් නොමග යවන සුළු මෙන්ම දෝෂ සහිත කරුණු තිබෙන බැවින් එම පෙත්සම් නොපමව විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසට නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. එයද පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් පස්වන දිනටත් කැඳවූ අවස්ථාවේදී නීතිපති වරයාගේ දේශන ආරම්භ කිරීමට ප්‍රථම අද පෙරවරුවේ අධිකරණයේ හමුවේ කරුණ දක්වා සිටි වග උත්තරකාර ජනාධිපති ලේකම් පීබී ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා වර්තමානයේ කොවිඩ් වසංගත තත්ත්වය යම් පාලනයකට නතු කර ඇති බැවින් සමාජ දුරස්ථභාවය රඳවා ගන්නමින් මහ මැතිවරණක් පැවැත්වීම සඳහා ඌ ක්‍රියාපටිපාටිය ආරම්භ කළ හැකි බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ලිපියක් මගින් තම සේවාදායකයාට දැනුම් දී ඇති බව ප්‍රකාශ කළා. එන අනතුරුව නීතිපති වරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය සිය කරුණු ඉදිරිපත් කරමින් තමා මෙම පෙත්සම් සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව සඳහන් කළා. ඉදිරි මහා මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 304ක සහ ස්වාධීන කණ්ඩායම් 313කට සම්බන්ධ අපේක්ෂකයන් 7452 දෙනෙකු නාම යෝජනා පත්‍ර බාර දී තිබෙන බව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය සඳහන් කළා. මෙම පෙත්සම් වලින් පෙත්සම් කරුණු ඉල්ලා සිටින සහන අධිකරණය විසින් ප්‍රදානය කරනු ලැබුවොත් ඒ තුලින් අපේක්ෂකින්ට බරපතල අගතියක් සිදුවන බව ඇය සඳහන් කර සිටියා. මේ හේතුවෙන් අදාළ පෙත්සම් වල එම අපේක්ෂකීන් වග උත්තරකරුවන් ලෙස නම් කර නොතිබීම බරපතල නීතිමය දෝෂයක් බව අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය පෙන්වා දුන්නා. වැඩිදුරටත් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බව සඳහන් කළා. ජූනි මාස 20වනදා මහා මැතිවරණයේ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම් විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය අහෝසි කරනු ලැබුවොත් ඒ තුලින් ජනතාවගේ ඡන්දය ප්‍රකාශ කිරීමට තිබෙන මූලික අයිතිය පරපතර ලෙස උල්ලංඝනය වන බවද පෙන්වා දුන්නා. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කරමින් වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතු බව සමගි ජනබලවේගයේ මහලිකම් රංජිත් මතුපවණ්ඩාර මහතා පවසනවා. ඒ සමගි ජනබලවේගයේ සඳහා සහාය ලබා දෙන පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග අද මහනුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් සමගි ජනබලවේගයේ සඳහා සහාය ලබා දෙන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක් අද මහනුවරදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ පක්ෂයේ මහලිකම් රංජිත් මතුපවණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. ජනතාවගේ ඡන්දයෙන් තීරිච්ච පාර්ලිමේන්තුවක් තාම තියෙනවා. අවුරුදු පහ ඉවර නැහැ. අපි කියනවා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් මීළඟ මැතිවරණය අපි සටන් කරමු. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද බලය වෙනුවෙන් සටන් කරමු. අද ඒකයි පාර්ලිමේන්තුව රැස් නොකර ක්‍රම ක්‍රමයෙන් යුද හමුදා පාලනයකට යන්නයි යන්නේ ජනාධිපති. කරුණාකරලා මේකට ඉරහිව සටන් කරමු. පුනි මාසේ දෙවනිදාට තුන් මාසයක් පාර්ලිමේන්තුව නැහැ. ජූලි දෙවෙනිදාට. එතකොට මැතිවරණ කොමසාරිස්වරයා පෙරේදා උසාවිය කියපු කරුණු අනුව ඡන්ද තියෙන්නේ අගෝස්තු මාසෙ. එතකොට අගෝස්තු මාසේ එතකොට තව මාස 3යි. එතකොට මාස 6ක් මේ රටේ පාර්ලිමේන්තුව නැහැ. අපිට මේක අදා ගන්න පුළුවන් ද මාස 6ක් පාර්ලිමේන්තුව නැතුව රට පාලනය කරන්න? පාර්ලිමේන්තුවේ හිටපු නැති අය පාර්ලිමේන්තුවේ බලය ගැන දන්නේ නැහැ. මුදල් බලතල ඔක්කොම දෙන්නේ පාර්ලිමේන්තුවට. ජනාධිපතිව පාර්ලිමේන්තුවට වක් කියන්න ඕන. එතකොට පාර්ලිමේන්තුව වහලා දාලා තියෙනකොට කොහොමද පාර්ලිමේන්තුවට වක් කියන්නේ? නොවැම්බර් මාසේ 16 වෙනිදායින් පස්සේ මේ ආණ්ඩුව කරපු එක දෙයක් කියන්න. මට එක දෙයක් කිව්වොත් ඒ ඇයිට තෑග්ගක් දෙනවා. සමගි ජනබලවේගය සහ ආණ්ඩුව අතර රහස් ගිවිසුමක් පවතින බවට එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී චෝදනා කළා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා සමගි ජනබලවේග මුලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඊට පිළිතුරු ලබා දුන්නා. එක්සත් ජාතික පක්ෂය ජාතික සංවිධායක නවීන් දිසානායක මහතා ඊයේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ විසින් විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීම සහ සමගි ජනබලවේග සමාජිකයින්ගේ ඇතැම් ක්‍රියාකලාපයන් පිළිබඳව විවේචනාත්මක අදහසක් පළ කළා. පක්ෂය කැඩීමෙන් රාජපක්ෂ රුවිතරයි ශක්තිමත් වෙන්නේ. එහෙනම් අපි අහනවා කාගේ කොන්ත්‍රාත්තුවද මේ කරන්නේ කියලා. අපි අපේ රෝල් එක පක්ෂයක් හැටියට එලෙසම කරනවා. මම කියන්නේ ඒගොල්ලන් ඩීල් එකක් දාලා දෙන ආණ්ඩුවත් එක්ක. ඒකයි විපක්ෂ නායක කාර්යාලය ඒගොල්ලන්ට දුන්නේ.
මෙම චෝදනාවන්ට අද දින පිටකොට්ටේ පිහිටි සමගි ජනබලවේග මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පිළිතුරු ලබා දුන්නා. නවින්ද සනායක මහත්තයා කන්නාඩියාක් ඉස්සරහට ගිහිල්ලා බලපුවාම නවින්ද සනායක මහත්තයාට පෙනෙයි හාහපුරා කියලා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දෑත් ශක්තිමත් කරන්න 17 දෙනෙක් එක්ක ගිහිල්ලා මහා පාවාදීමක් කරලා එක්සත් ජාතික පක්ෂයේ ඒ වෙනකොට නන්නත්තර කරලා ඒකේ පළුවකුත් ගලවගෙන ගිහිල්ලා මහින්ද රාජපක්ෂගේ ඔඩොක්කුවට පැනලා ඒ ගහපු ඩීල් එක संबंध कर දෙවයින ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වෙන සුලන් අභිසාරී වීමක් හේතුවෙන් ඉදිරිපැය 24 තුළ දිවයිනේ නිරිත තික කොටසේ වැසි තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලකුණු පිටියා දෙපාර්තමේන්තුව පවසනවා. පැවති අයහපත් කාලකුණ තත්වය හමුවේ දිවයිනේ පවුල් 5356ක පුද්ගලයන් 20265ක් පීඩාවට පත්ව තිබෙනවා. දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්වයේ අද දිනේ තවදුරටත් පවතින බව කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සබරකමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගල් සහ මාතර යන දිස්ත්‍රික්කවලත් තනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසිද ඇති විය හැකි. ඌව පළාතේ ස්ථාන කිහිපයක අදපස්සරුවේ සිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවයින හරහා සුලඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40ක් දක්වා වැඩි විය හැකි අතර ඒ හේතුවෙන් දීවර සහ නාවික ප්‍රජාවද ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙසයි කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. පැවති වැසි සහිත තත්ත්වයක් සමග මීට දින දෙකකට පමණ පෙර ගින්ගගේ ජල මට්ටම අධික ලෙස ඉහළ ගොස් තිබූ අතර අද උදැසන 6 වන විට ගින්ගගේ ජල මට්ටම පහළ ගොස් තිබුණේ මේ ආකාරයෙන්. මෙතර ගින්ග ගෙහි සැඩපහරට හසුව ගසගින වෙත් ගල්ල වක්වැල්ල පළමු තුල සිරවි තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කර ජලය නිසි පරිදි බැස යාමට සැලසීමෙන් එම ප්‍රදේශයට ඉදිරියේදී ඇතිවිය හැකි ගංගතුර අවධානම මැඩ පැවැත්වීමට නාවික හමුදාව කටයුතු කර තිබෙනවා. අම්ෆන් සුලිකුණාටුවේ බලපෑමෙන් ඇති වූ අයහපත් කාලකුණ තත්ත්වයේ හේතුවෙන් ඉන්දුනීසියාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට ගසගින ගිය මෙරට බහුදින දීවර යාත්‍රාවන්ට අවශ්‍ය සහාය සහ ඉන්ධන ලබා දීම සඳහා පිටත්ව ගිය ශ්‍රී ලංකා නාවික හමුදාවට සමුද්‍ර නෞකාව අදාළ දීවර යාත්‍රාවන් වෙතට ළඟාවි මෙවන විට එම යාත්‍රාවන් සමග සංනිවේදන කටයුතු ගොඩනගා ගැනීමට සමත් වී තිබෙනවා. මෙවන විට සමුද්‍ර නෞකාව මේ ස්ථාන ළඟාලා තිබෙනවා. ශ්‍රී ලංකාවේ වෙරළේ ඉඳලා නාවික සැතපුම් 700ක් පමණ දුරින් වූ ස්ථානයක තමයි මේ යාත්‍රා සමූහය මෙවරට තිබෙන්නේ. නමුත් මෙවන විට ඔවුන් සහ මේ සමුද්‍ර නෞකාව අතර තමත් හොඳ සංනිවේදන සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබෙනවා. ඒ වගේම මේ යාත්‍රාවලදී තිබෙන සියලුම දෙනා තමත් හොඳ ශරීර සෞඛ්‍යයෙන් ඒ වගේම නිරුපද්‍රිතව සිටිනවා කියන පරිදි මේවස්ථා අදට අපි ඔබෙන් සමු ගන්නවා යලි තමයි මොහොත උදැස්සන 6ට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.